කුසල් ජනිත් පෙරේරා 2018 වසරේදී IPL ආරාධනාවක් ප්‍රතික්ෂේප කිරීමක් පිළිබඳ ඊයේ දිනේදී ප්‍රකට ඉන්දියා ක්‍රිකට් වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා. මේ එම වෙබ් අඩවිය පුවත වාර්තා කර තිබූ ආකාරයයි. වර්තමානයේදී සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම අවශ්‍ය වන්නේ ලෝ පුරා සිටින හොඳම ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමට සහ තරඟ කිරීමටයි. IPL යනු ඔවුන්ට එය කිරීමට ඉඩ සලසන එක් තරඟාවලියකි. එය ලෝ හොඳම 2020 ක්‍රිකට් ලීගයක් ලෙස ශ්‍රේණිගත කර ඇත. ලෝ පුරා සිටින ක්‍රීඩකයන් IPL ක්‍රීඩා කිරීමට දැඩි උනන්දුවක් දක්වයි. ඇත්ත වශයෙන්ම ක්‍රීඩකයන් විසින් හෙළි කර ඇත්තේ ඔවුන් IPL තරඟවලින් පසුව ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතය සාර්ථක වීමට විශාල හේතුවක් වී ඇති බවයි. නමුත් හැමෝම එක විදිහට හිතන්නේ නැහැ. IPL තරඟාවලියෙන් ලැබෙන වාසිදායක දීමනා ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයන්ද සිටිනවා. විවිධ හේතුන් මත තම ක්‍රිකට් ක්‍රීඩාවේ කිසියම් අවස්ථාවක IPL ගිවිසුම් ප්‍රතික්ෂේප කළ එවැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා සන්රයිසර්ස් කණ්ඩායම සමග එක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. 2018 වසරේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ඩේවිඩ් වෝනහට මාස 12ක තරඟ තහනමක් පැන වූ විට ඔහුට එම වසරේ IPL තරඟාවලියට සහභාගී වීමද තහනම් විය. ඔහු සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා වූ නමුත් කේන් විලියම්සන් නායකත්වයට පත් විය. නමුත් ඔවුන් ආදේශක ප්‍රතිකරුවෙකු සොයමින් සිටියා. ඕස්ට්‍රේලියානු ආරම්භක ප්‍රතිකරුවා වෙනුවට හයිද්‍රාබාද් කණ්ඩායම කුසල් පෙරේරා වෙත අවධානය යොමු කරා. කෙසේ වෙතත් බොහෝ දෙනා පුදුමයට පත් කරමින් දක්ෂ ශ්‍රී ලංකා වමත් ක්‍රීඩකයා එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඔහු හොඳ තත්ත්වයක සිටි අතර නිදහස් කුසලානයේ ඉනිම් 4කදී ලකුණු 204ක් ලබාගෙන සිටි අතර එබැවින් ප්‍රහාරාත්මක ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකරුවා ඩේවිඩ් වෝනගේ හොඳම ආදේශකයා විය හැකි බව සන්රයිසර්ස් කණ්ඩායම අනුමාන කළා. කෙසේ වෙතත් කුසල් පෙරේරා ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සහ ටෙස්ට් කණ්ඩායමට නැවත පැමිණීමට අවශ්‍ය නිසා IPL යෝජනාව ප්‍රතික්ෂේප කළා. වසර එක මාරකට පසුව 2018 ජූනි මාසයේදී බටහිර ඉන්දිය කොදෙව් සංචාරය සඳහා ඔහුව ටෙස්ට් කණ්ඩායමට කැඳ වූ බැවින් පෙරේරා ඒ සඳහා අවධානය යොමු කිරීමට තීරණය කළා. පෑම් පෑ අලුත්න දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.